SLT Mobitel Home Broadband වෙතින් රාත්‍රී 12 සිට උදේ 7 දක්වා නොමිලේ ඉන්ටර්නෙට්. නල සමග තුටින රණට දිලෙන දමක ලෙසින් තුරුණු වියට උරුම කියන මල් පබා කගෙන තාලයකට රන්නටුවක අමුණාගෙන එකිනෙකගෙන තාලයකට රන්නටුවක අමුණාගෙන එකිනෙකගෙන තාලයකට රන්නටුවක අමුණාගෙන කත හිස මත ඇති කෙස සුලන් සැරෙන් පීරාගෙන සුලන් සැරෙන් පීරාගෙන මල් පබා මල් පබා අම්මා ගූලට පුත්ද බෝග හැම අටු කොටු පිරියා වසන්තයට කී ගයන්න වසන්තයට කී ගයන්න පූල් රැලට අඳ ගහන් පූල් රැලට අඳ ගහන් මල් පබා වෙලළඟ නල සමග තුටින රණට දිලෙන දමක ලෙසින් තුරුණු වියට උරුම කියන මල් පබා මල් පබා මල් පබා මල් පබා හසිදු සයට 72%ක ප්‍රතිශතයක් පමණයි ලබාගන්න හැකියාව ලැබුණේ නිපුණත්වය ප්‍රවීණයන්ගෙන් උබේනායකයා රුවන් පමණයි මනාපය පල කරලා තියෙන්නේ. නිරෝෂාත් අමලුත් මනාපය පල කරල නෑ. නිරෝෂ ඇයි ඔබේ මනාපය පලනුවන්නේ. ඇත්තටම හසිදු අද ගීතය ගායනා වුණේ නැහැ ගොඩාක් තැන්වල පටන්ගත්තු තැනම ඔයා වැරදි නෝට් එකකින් තමයි පටන් ගත්තේ. පළවෙනි ලයින් එකම එතන ඉඳම්ම තැන් 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 තැන්වල ඒ පිචිංවල ප්‍රශ්න ටික තදටම දැනුණා. නැහැ කියන්න බෑ එක කාටවත්. ඒ නිසා මම හිතන මගේ ලකුණු හත මං අද නොදී ඉන්නේ. මොකද මේ 36 වටේ ඔයා හොඳ ගායකයෙක් වට හොඳ හඬක් තියෙන හොඳ පෞරුෂයක් තියෙනවා. හැබැයි අද ගීතය තුළ ගත්තම මට ලකුණු හත දෙන්න පුළුවන් මට්ටමක් නෑ කියලා තමයි මට හිතෙන්නේ. රුවන් අදනම් මේ කාරණාවට එකඟ වෙන්න සිද්ධ වෙනවා නේද? සාරංග මෙහෙම චානුකත් එක ගත්තාම චානුට වඩා පහලින් තමයි ගායනය තියෙන්නේ. නමුත් මම ඒ ගීතයත් එක්ක මේ හඬට ගැළපුණා. යම් යම් සුළු සුළු තැන් අර චානුට මුල වැරදුනා වගේ පොඩි පොඩි තැන් මට දැනිච්ච විදිහට යම් යම් ඒවා තව පොඩ්ඩක් සියුම් විදිහට ටච් වෙන්න තැන් තිබුණා වර්ස් වලත්. ඒකම සෙකන්ඩ් වර්ස් එකේ අවසාන වෙනකන් හිටියේ. ඔය වර්ස් දෙක ඇත්තටම පුතේ හොඳට ගායනා කරපු තැන් තිබුණා. කෝරස් එකේ තමයි ඔය කියන ගැටලු මට දැනුනේ. ඉතින් මගේ හත ලකුණු හත ඒ ගීතයට සහ ගීතයට ගැළපෙන හඬ ඒ සංවිධියත් එක්ක බලද්දි සාරංග මම හිතනවා මේ මට්ටමේ මේ ගායනය තියන්න ඕනේ කියලා.
ඒකයි මම අවසානයේ ඒ තීරණය ගත්තේ. අම කොච්චර එකඟද මේ කාරණාවට? ඇයි ඔබ මනාපය පළ කරන්නේ නැත්තේ? මම මනාපය පළ කරන්නේ නැත්තේ ඇත්තටම ප්‍රධානම දේ තමයි පිචින් වල තියෙන ප්‍රශ්න. ඉතින් මොකද මම මේක මතක් කරන්න ඕන, චානුකගේ පිචින් වල නෙමෙයි ප්‍රශ්නේ තිබුණේ, චානුකට අමතක වෙච්ච වචන කීපය තමයි අමතක වෙලා තිබුණේ. නමුත් ඒක පිච් වල තිබුණා වූ ප්‍රශ්නයක් නෙවෙයි ඒක. නමුත් මේක මම ඒවලෙත් කියනවා, මම චානුකට උනත් කියනවා, මම මේවයි මේක මේ වැරදි, ඒක වැරද්ද. නමුත් මේක ගායනයක් අස්සේදී පිචින් කියන එක තමයි විශේෂයෙන්ම තිබිය යුතු දේ. මේකේ ප්‍රධානම දේ හසිඳුට මේ ගායනේ මේ මේ ගීතේට හරිලන සරිලන වොයිස් එක ඒ හඬ තියෙනවා. ඒ ඔක්කොම හරි. නමුත් ගීතේ හරියට කැච් කරගෙන දේ එක මේක හරියට අල්ලගෙන තිබුණේ නැහැ ගීතේ. මොකද හේතුව දැන් ඒක තමයි තිබියොත් නිරෝෂා පෙන්වන්නා වූ විදියට. මොකද දැන් මේක 36 වෙනි වටය, මේකේදී මේක ඇත්තටම දැන් ප්‍රධානම දේ මේක එන්න ගීත තරඟය අවිල්ලෙවල් අවසානයට යනකොට දැන් මේක අවශ්‍ය වෙන්නේ මේ හැම දෙයකින්ම පර්ෆෙක්ට් වෙච්ච කෙනෙක්ව තමයි අවශ්‍ය වෙන්නේ මේකේ. ඕවරෝල් එකෙන් තරුගුණාංගය තියෙන ඔක්කොම ගායනා හැකියාව ෆැෂන් එක අරමේ සීලුම දේවල් තියෙන්න ඕනේ. ඉතින් ඒවත් එක්ක බලාගෙන යනකොට ඉතින් අද දවසේදී හසිඳුරේ සීලුම දේවල් තියෙනවා. නමුත් අද ගායනය තුළ මීට කලින් ඔහු ගායනා කරනකොට අපි උඩ පැනලිවල ඔහුට ලකුණු 7 දීලා තියෙනවා. ඉතින් නමුත් අද ගායනය තුළ ඔහුගේ ගායනය සිද්ධ වුණේ නැහැ කියන හැඟීමත් එක්ක තමයි මගේ ලකුණු 7 මම දෙන්නේ නැත්තේ. නැත්තම් ඉතින් මේක මේ තරග වටේ නැතුව මීට කලින් වටයක් වුණා නම් මේක මේ මාළුක ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ, මෙච්චර කියවන්න ඕනෙත් නැහැ. සෝරි පුතා. අපි බලමු හසිඳු ප්‍රබෝධ 72% ප්‍රතිශතයක් ලබා ගන්න. ඉතින් ඒ ද්වන්දේ ප්‍රතිඵලයක් ලෙස බලංගොඩ චානුක දිල්ෂාන් සුපිරි 30 අතරට එක්වනවා. සුභ පැතුම් චානුක ඔබට.